නුවරඑළියේ අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටකල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසමිටකින් පහර දීම නිසා තුවාල ලැබූ සිසුවියක් 29 වන දින තුවාල සහිතව තම රෝහලට ඇතුළත් කළ බවත් තුවාල ලැබූ එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොයේ මූලික රෝහල වෙත මාරු කර යවූ බව කොටකල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ශවිතා ශර්මා මහත්මිය සඳහන් කරයි. පාසලේ පැවැත්වීමට නියමිත ගුරු උපහාර උළලක් සඳහා රුපියල් 300ක මුදලක් එම පාසලේම අධ්‍යාපනය ලබන තම සහෝදරයා විසින් නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේ තමන් සර් මල් හිට බනින්න එපා තාත්තා මේ ළඟ වැඩ කරන්නේ මම තාත්තට කියලා සල්ලි ගෙන දෙන්නම් කියන අවස්ථාවේ විදුහල්පතිවරයා තමන්ට කුසුමිටකින් පන්න පන්නා අමානුෂික ලෙස පහර දුන් බවත් මා කෑ ගසන ශබ්දය ඇසී තාත්තා පාසල වෙත දිබැවිත් විදුහල්පතිවරයා තමන්ව බේරාගත් බවත් එම පාසලේ සිසුවිය අප සමග කියා සිටියේය. පාර කෑමට ලක් වූ පාසල් සිසුවියගේ පියා කියා සිටින්නේ තමන්ට දරුවන් සිව් දෙනෙකු සිටින බවත් තම පවුලේ ආර්ථික අපහසුකම් නිසා බිරිඳගේ ගෘහ සේවයට විදේශගත වී ඇති බවත්ය. මිත්තණියගේ රකවරණය යටතේ තම දරුවන් සිව් දෙනා සිටින බවත් තම දියණිය බේරා ගැනීමට පාසල වෙත ගිය අවස්ථාවේ එම පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලයද තමන්ට බැන වැදී පහර දීමට තැත් කළ බව පවසමින් පහර කෑමට ලක් වූ දැරියගේ පියා තිඹුලපතන පොලිසියට පැමිණිලක්ද කර ඇත. අප මේ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාගෙන් කළ විමසීමකට ඔහු කියා සිටියේ විනය හේතුවක් මත එම පාසල් දැරියට කුඩා කෝටුවකින් පහර කිහිපයක් ගැසූ බවයි. පාසල් සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව ගුරු උපහාර උළෙල සඳහා මුදල් එකතු කරනු ලැබුණේ පාසල් ශිෂ්‍ය නායිකාවක් බවත් තමන් මුදල් ඉල්ලා එම සිසුවියට පහර දුන් බවයි විදුහල්පතිවරයා කියා සිටියේ. පාසල වෙත පැමිණි එම පාසල් සිසුවියගේ පියා විසින් තමන්ට පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් තමන්ද දිගුලපතන පොලිසියට පැමිණිලක් කර බවද එම විදුහලේ විදුහල්පතිවරයා පැවසීය.